අයිබෝන් මගේ ප්‍රේමවන්තේනි මා කියන වචනය ලෝකයේ තුල මිනිස්සු දෙපැත්තට බෙදලා බැමි බඳින්නත් සමාජය එකට එක්කහු කරලා පාලම් බඳින්නත් හේතු වුණු වචනයක් සමහරු මාව හොයාගෙන ගිහිල්ලා මුළුමහත් සමාජයක් විනාශ කරා හැබැයි ඒ අතරේ තවත් සමහර මිනිස්සු උත්තම පුරුෂයෝ මම කියන වචනය හරහා මුළුමහත් ලෝකයක් එකට එක්කහු කළා ඉතින් මම කියන වචනේ මා කියන වචනේ හුඟක් වෙලාවට උත්තම පුරුෂ කෝණයෙන් ආත්මార్థගාමී ස්වරූපයකින් ලෝකයේ ඉස්සරහා දිගහැරුණට ක්‍රිස්තියානිකාරය වෙන අපිට කිතුණු අනුගාමිකයෝ වෙන අපට මා කියන වචනය තනි උත්තම පුරුෂ කෝණයකට ලඟු කරන්න බෑ මගේ ප්‍රේමවන්තේනි මා කියන වචනය හරහා දෙවියන් වහන්සේ ස්වාමින් වහන්සේ අපිට කතා කරනවා මුළුමහත් ජනතාවක් වෙතට මාව ඔසවන්නට මාව කැඩෙන්න බිඳෙන්න දියවෙන්න මිනිස්සු වෙනුවෙන් වැය වෙන්න අද දවසේ කිතුණු අනුගාමිකයෝ විදිහට අපි සූදානම් වෙනවා මම මාව හඳුනා ගන්නට ඉතින් අපි මේ ආකාරයෙන් ආරම්භ කරන්න සූදානම් වෙන්නේ මේ අලුත් අවුරුද්දේ මම මාව අඳුරගෙන මා කියන වචනය හරහා අපි කොහොමද ස්වාමින් වහන්සේව ජීවමාන කරන්නේ උන්වහන්සේව හොයාගෙන යන්නේ මේක සම්පූර්ණයෙන්ම පරාර්ථකාමී සාංගික වචනයක් බවට පත් වෙන්නේ කොහොමද මේ සියලු දේ අපි කතා කරන්න සූදානම් වෙනවා මගේ ප්‍රේමවන්තයනි ඉතින් මා වැඩසටහන පුරාවට හඳුනාගත්තොත් මම මා කියන තේමාව යටතේ අපි කතා කරන්න සූදානම් වෙන්නේ මේ මාතෘකාවේ අපි කරුණු බෙදා ගන්න සූදානම් වෙනවා ඔබත් එක්ක මා කොහොමද ස්වාමීන් වහන්සේට සම්බන්ධ වෙන්නේ ඉතින් මා වැඩසටහන පුරාවට අපිත් එක්ක මේ කරුණු කාරණා පැහැදිලි කරලා දීලා මම වග කිව යුතු කිතුණුවෙක් වෙන්නේ කොහොමද මම තව කෙනෙක්ට මගේ ජීවිතයෙන් ආදරය කරන්නේ කොහොමද මේ හැම දෙයක්ම අපි කතා කරන්න සූදානම් වෙන්නේ බොහොම ආදරණීය පියතුමෙක් එක්ක අපිත් එක්ක සුහදශීලීව බොහොම සරලව මේ දේවල් පැහැදිලි කරගන්න මං හිතනවා උන්වහන්සේ තමයි මේ කාරණයට සුදුසුම වෙන්නේ කියලා ඉතින් බොහොම ගෞරවයෙන් ආදරයෙන් මම පිළිගන්න කැමතියි කුරුණෑගල පදවියේ විශ්වාස ප්‍රවර්ධකයින්ගේ කමිටුවේ අධ්‍යක්ෂතුමන් එතුමන් ඉතින් මම බොහොම ගෞරවයෙන් පිළිගන්නවා ගරු නිරෝෂන් ජයකොඩු පූජා ප්‍රසාද ඉන්වහන්සේ ඔබ වහන්සේව ජේසු බේරයි කියලා බොහොම ගෞරවයෙන් හඳුනාගත්තොත් මම මා වැඩසටහනට පිළිගන්නට කැමතියි පියතුමනි. පියතුමනි අපි කතාව මෙහෙම පටන් ගන්නවාද එහෙම නැත්නම් අපි සූදානමින් ඉන්නවා ගීතිකාව සූදානම් කරගෙන තියෙනවා. හැම දෙනාම අලුත් අවුරුද්ද තුළදී ස්වාමීන් වහන්සේට බාර කරල මේ අවුරුද්දත් අපේ ජීවිතයත් උන්වහන්සේට බාර කරල අදවස අපි ආරක්ෂාවකින්ම ආරම්භ කරමු. ශුදාත්මෙනි 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 වස්වාලමින් උපේමරම් මා ජීවිතේ පුරවන්නොබේ ආලෝකය මා ජීවිතේ පුරවන්නොබේ ආලෝකය මේ ලස්සන අවුරුද්ද ඔබවහන්සේගේ ප්‍රේමයෙන් අපි හැමෝම පුරවන්න. අද දවසේ අපි උන්වහන්සේගේ ආදරය ගැන කතා කරන්න. මම මාවම හඳුනාගෙන. ඒක නිසා අද දවසේ මේ යන ගමන උන්වහන්සේ අපිව ආශිර්වාද කරන. විශේෂයෙන්ම මෙතන සිටින මේ සියලුම දෙනා. මේ ආයතනයේ මේ ටීවී එක අයිති ඒ අධිපතිතුමා ඇතුළේ සියලුම දෙනා. ඔබ ස්වාමීන් වහන්සේට බාර කරන. මේ උන්වහන්සේගේ ප්‍රේමය ගෙන යන උපකරණය ඒ සියලු දෙනා ආශිර්වාද කරන්න. ස්වාමීන් වහන්සේගේ පිරිපුන් ප්‍රේමයෙන් අපේ හදවත් ආත්ම බලවත් කරන්න. මේක අද බලාගෙන ඉන්න මේ සියලුම දෙනා ඔබ වහන්සේගේ ඒ ප්‍රේමයෙන් පරිපූර්ණ කරන්න. සත් වරමෙන් සුද්ධාත්ම වරමෙන් පෝසත් කරන්න. ඔබ වහන්සේගේ අභිමතය ලෙස අපි හැමෝටම ජීවත් වෙන්න බලය දෙ. වහන්සේගේ අභිමතය ලෙස ස්වර්ගයට එන තාක් මේ පොළවේ ගමනක් යන්න අපි හැමෝම බලවත් කරන්න.
ස්වාමිනී මේ ආක්ෂාව තුළදී ආලෝකය වී යන්නේ නා මගදී මගේ ජීවිතේ ආලෝකය වහන්සේ වේ අඳුරේ ගමන් කරන අපි ඔබ වහන්සේගේ ආලෝකයට පෙරලන් පීඩා බාධක මැදයි අපි මේ ජීවිත ගමන යන්නේ අඳුර ඒ හැලහැපි මැදයි මේ ජීවිත ගමන යානනි මට ආලෝකයක් වෙලා ඔබ වහන්සේගේ අභිමතය ලෙස ජීවත් වෙන්න බලය ඉල්ලලා අද දවසේ අපි මේ ඉතුරු ගීතිකාවේ මේ කොටස ගායනා කරමු පිරිපුන් ප්‍රේමය තුල වැඩ වසනා සුදාත්මිනී සත්වරමින් අප පොහොනි කරනු මැන සුදාත්මිනී ඔබ අභිමත අප සැලසුම් කළ මැන ආලෝකය වී යනා මග දිග සුදාත්මිනී වස්වාලමින් ඔබේ වරම් මා ජීවිතේ පුරවන්න ඔබේ ආලෝකයෙන් මා ජීවිතේ පුරවන්න ඔබේ ආලෝකයෙන් ඔව් මගේ ප්‍රේමවන්තේනි ජීවිතේ ගමන නෙමෙයි ජීවනයේ ගමන සොයන් යන්නට අපි ස්වාමීන් වහන්සේට ආඥා කරමු මේ අලුත් අවුරුද්දේ උන්වහන්සේව අපේ ඇතුළාන්තයේ ජීවත් කරව ගන්න අපි උන්වහන්සේට යදිම් මොරගහමු අපි ජීවත් වෙද්දී අපේ විවිධ ආරවුල් අරගල ජීවිතේ විවිධ දුක්ඛම් කටළු ඇති වෙනවා ඒ හැම දෙයක් මැද්දෙම අද ස්වාමීන් වහන්සේගෙන් අපි ඉල්ලමු මගේ ප්‍රේමවන්තේනි ප්‍රඥාව දැනගැන්ම ඒ වෙන කිසිම දෙයකට නෙමෙයි ලෝකේ අරමුණු හොයන්න නෙමෙයි හැබැයි ඊටහා ගිහිල්ලා උන්වහන්සේව දකින්න උන්වහන්සේගේ ආලෝකයෙන් පිරෙන්න අද මේ ආඥාව ඇතුලේ අපි උන්වහන්සේ ඉස්සරහා ආඥා කරමු ජීවනයේ මඟ පහදා දෙනු මැන සමීරුනි වියව බවෙනුත් ගලවාලනු මැන සුරේදුනි නෙන නුවදින් ඔබ අගවට ආදී ආලෝකය වී අපදී ගමනට සුදාත්මිනී වස්වාලමින් ඔබේවරම් මා ජීවිතේ පුරවන්න ඔබේ ආලෝකයෙන් මා ජීවිතේ පුරවන්න ඔබේ ආලෝකයෙන් අපි අද දවසේ බාලින්දේ සිට බලාගෙන ඉන්න ඔබ සියලු දෙනා ඔබ බාර කරන්න ස්වාමින් වහන්සේ ඒ සුද්ධාත්මෙන් වහන්සේගෙන් වස්වාලන්න අපි එකතු වෙලා දේ ආක්ෂා කරමු මේ අවසන් කොටස අපි හැමෝම දන්නවා සුද්ධාත්මෙනි වස්වාලමින් ඔබේ වරම් මා ජීවිතේ පුරවන්න ඔබේ ආලෝකය ඒ නිසා අපි පවුලක් ලෙසද ඔබ ඉන්න විදිහටද ඔය ආලින්දේ ඉඳලා අපි ආක්ෂා කරමු එමය අපි ඒකත්වයකට එන්නේ මේ බලන හැම කෙනෙක් අපි ඒකත්වයකට පැමිණෙමු අප සමග අපි එකතු වෙලා මේ මොහොතේ යදිමු උන්වහන්සේගේ පිරිපුන් බලයෙන් පිරීලා
ජීවිතය ආලෝකවත් කරන්න අභියෝග බාධක කම්කටොළු අරගලයා නැබිබවා උන්වහන්සේ කුරුසයේ ගෙනිච්චා වගේ අපිත් මේ ජීවිත ගමන යන්න ආත්මයන්න්ගෙන් වස්වාලමින් මේ බලෙන් අපි බලවත් කරන්න කියලා අපි අවසන් කොට අපි හැම කෙනාම ආලින්දේ හැම කෙනෙක්ම අපි එකතු වෙලා ගායනා කරමු සුදාත්මිනේ Shudhatmini Vasvalamin Ube haram Ma jeevite Puravan obe Alokain මා ජීවිතේ උරවන්න ඔබේ ආලෝකයෙන් යලකීම අපි මා ජීවිතේ උරවන්න ඔබේ ආලෝකයෙන් මා ජීවිතේ උරවන්න ඔබේ කීදී අප ස්වාමීන් වහන්සේ ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ උදෙසාම අපට ලැබේවා ආමෙන් මා ජීවිතේ පුරවන්න ඔබේ ආලෝකයෙන් මගේ ප්‍රේමවන්තේනි අපි අපේ ජීවිතය මම මගේ ජීවිතය ආලෝකයෙන් පුරව ගන්නවා කියන්නේ මොකද්ද අපි මේ වැඩසටහන පුරාවට කතා කරන්න සූදානම් වෙනවා බයිබලයේ ඉතිහාසයේ ඉඳන් අරන් බලපුවම මේ ලෝකේ මැවිල්ලේ කතාවේ ඉඳලා මම මා කියන වචන අපිට ගොඩක් තැන්වල හම්බෙනවා එක තැනක් තමයි නික්මෑම පොතේ 3 වෙනි පරිච්ඡේදයේ 14 වෙනි වගන්තියේ දෙවියන් වහන්සේ මෝසෙස්ට අනාවරණය වෙලා මෝසෙස් අහනවා දෙවියන් වහන්සේගෙන වහන්සේ කවුද කියලා. ඒ වෙලාවේ උන්වහන්සේ කතා කරලා කියන්නේ මම වෙමි කියලා. මම ස්වයංභූ තනන් වහන්සේ වෙමි කියලා. ඉතින් මේක ඇතුලේ මහා ලොකු ගැඹුරක් තියෙනවා. ඔබ මම ඇතුලේ ඔබ මම වටහා නොගත් ගැඹුරක් තියෙනවා. ඒ ගැඹුර අපි මේ වැඩසටහන ඇතුලේ ස්පර්ශ කරන්න සූදානම් වෙනවා බොහොම සරලව. ඉතින් මම පෙර හඳුන්වලා දුන්නා වගේම බොහොමත්ම ගෞරවයෙන් පිළිගන්නවා කුරුණෑගල පදවියේ විශ්වාස ප්‍රවර්ධකයන්ගේ කමිටුවේ අධ්‍යක්ෂ පියතුමන්ව ගරු නිරෝෂන් ජයකොඩි පූජා ප්‍රසාදින් වහන්සේව. පියතුමනි ආයුබෝවන් ජේසු පීටයි පියතුමනි ආයපාරක්. ඇත්තරම් පියතුමනි මේ මම මේ වචනේ මොකද්ද? මම කවුද පියතුමනි? මම ගැන මෙනෙහි කරද්දී ඇත්තෙම කියන දෙන්නේ මානවන මම. ඒකට හේතුව තමයි අධ්‍යාත්මික ගමන යන්නේ මා තුළට. එහෙම නැතුව එළියට නෙමෙයි. උඟක් කාලවට අපි හිතන අධ්‍යාත්මික ගමන කියන්නේ මේ දේවදුන්ගේ වශනය අපි එළියට යනවා කියලා. ඊට වඩා මේක ඇතුළාන්ත ගමනක්. ඒ නිසා මට මෙනෙහි කරද්දී තේරුණා උඟක් වෙලාවට ප්‍රශ්නේ තියෙන්නේ මම එක්කයි මම කවුද ඉස්සර ඉඳලාම දාර්ශනිකයෝ හෙව්වේ ඒකයි හුවමයි මම කවුද කොහෙද යන්නේ මොනවද කරන්නේ ඉතින් මේවට උත්තර හෙව්වා ඒ කාලේ ඉඳලා ඒකට හේතුවකුත් උනේ මාව හඳුනා ගන්න තරමට මට පුළුවන් මාව නිර්මාණය කරපු තැනන් වහන්සේව මුණ ගැහෙන්න නිසා මම හිතනවා ඒකයි මම මා කියලා එක मंगीतन अभी पटांगत बैबल पाठ पोडक हंस के अवधान अरंगा दें दिव्यान हंस की मम मम वेमी की एक दिव्यान हंस मोसेस्तुमाट की ओबगे सहोदर अंट जन अंट गी की अंड मे मम तम कथा गरी मम की अन्नी कुदले विधिट दिव्यान हंस ඒකත් එක පැහැදිලි කරලා දෙන්න පිළි. ඇත්ත දෙවියන් වහන්සේකින් අහනවා ඔබ වහන්සේ කවුද? ඒකිනු මමම වෙමි. I am who I am. ස්වයංභූ තනන් වහන්සේ වෙමි. ඒක අපිට කියන්න බෑ. මම කිව්වොත් ඇත්තටම තව කෙනෙක් මගේ පිටපස්සෙ ඉන්නවා. මම ගැන හඳුනාගන්නේ ඒ කෙනාගෙන්. ඒ දෙවියන් වහන්සේ. ඒ නිසා උන්වහන්සේ මමම වෙමි. ඒත් මම මම නොවේ කියන්නේ මම කියන පුද්ගලයා. ඒ නිසා අද දවසේ මට හිතුනේ ඇත්තටම මේ සරල ජීවිතයට
උන්වහන්සේගේ වචනේ අරගෙන ජීවත් වෙන්න කොහොමද කියලා හිතාගන්න. සරලව කියනවනම් උන්වහන්සේව මාතුලින් ජීවත් කරවන්නේ කොහොමද හරියටම කියන දේ. ඉතින් මාගේ ප්‍රේමවන්තින් අපි සූදානම් වෙනවා මේ විශේෂයෙන්ම කතා කරන්න. දැන් ඔබමම දේවස්ථානයට යනවනේ. අපි මේ චාරිත්‍ර වාරිත්‍ර ඔක්කොම ටික කරන හරි භක්තිමත් කිතුනෝ. අපි භක්තිමත් කතෝලිකයෝ. ඉතින් මේ දේවල් ඇතුලේ ඇත්තටම දෙවියන් වහන්සේ අපේ ජීවිත තුලින් අඳුරගන්නේ කොහොමද? මා කියන්නේ කවුද? මා මොකටද ඉන්නේ කියන දේ සරලව පැහැදිලි කරගන්න. පියතුමනි මේ ජෙරමියා පුතේ දෙවියන් වහන්සේ අපිට කතා කරනවා මේ මම ඔබව තෝරගත්තේ මව්කුසේ හැදෙන්න කලින්. ඒතර පියතුනි අපි ආපු තැනක් තියෙන්න ඕනේ. අපි මොකටද ඇවිල්ලා තියෙන්නේ? අපි කොහෙන්ද ආවේ? මොකද්ද අපේ අරමුණ පියතුමනි? ඇතර මේ වැඩසටහන පුරාවටම අපි කරන්න යන්නේ මම මාව හොයාගන්න යන්නේ. ඒක මා කියලා කියන්නේ. දැන් අපි මාව මම හොයාගන්න යනවා. කීව කතාව ඇත්ත. ආරම්භයේ ඉඳලම මාව මගේ දෙවියන් වහන්සේ අඳුරනවා. ඒකනේ ජෙරමියා පොතේ කියන්නේ. ඒ නිසා අද දවසේ අපි විශේෂයෙන්ම ආරම්භ කරමු මම කතෝලිකයෙක් උනේ කොහොමද? එතකොට මොකටද චරිත කතෝලිකයෙකුනේ කොහොමද? මොකටද මේ අපි කොහොමද කියලා? ඔව් මම හිතන්නේ දැන් මගේ තාත්තයි අම්මයි කතෝලික වුණු නිසාම කතෝලිකයෙක් වෙන්න. ඒක තමයි හරිම උත්තරේ. උගක් වෙලාවට අපි හැමෝම මගේ අම්මා තාත්තා හෝ මට කිතු දහම හඳුන්වා දුන්නු කෙනා කතෝලික නිසා, සහෝදරය හෝ වැඩිහිටියෙක් හෝ මගේ පින්වතා පින්වතිය වෙන්න පුළුවන්. ඒක නිසා අපි කතෝලික වුණා. එතකොට අපි ඒ අයගේ විශ්වාසය දෙමාපියන්ගේ විශ්වාසය හරහා අපි උදාහරණ විදිහට එහෙම ගමු. දෙමාපියන්ගේ විශ්වාසය හරහා අපි යනවා. එතකොට මම නෙමෙයි මගේ දෙමාපියන්ගේ විශ්වාසය අරගෙනයි මං කතෝලිකයෙක් වෙලා යන්නේ. හෝ නැත්තම් ක්‍රිස්තියානිකාරුවෙක්. එතකොට මේ ගමන යන්නේ අපි භක්තිකයෙක් විදිහටයි. එතකොට දිනක් එනවා මම මාත් එක්ක ගමනක් යන මොහොතක්. තාරුණ්‍ය තමයි ඒකේ සංදිස්ථානේ මං හිතන්නේ. තාරුණ්‍යයට ආවහම මම යනවා ගමනක් මාත් එක්ක. එතකොට ලොකු ප්‍රශ්නයක් වෙනවා. එතකොට මට දෙවිඳුන් කවුද? මට මාව හොයාගන්න බැරි වෙලා. ඇයි මම මාව ඉස්සෙල්ලාම දැක්කේ මගේ දෙමාපියන්ගේ. ඒගොල්ලෝ කියන දේ තමයි මාව මම අඳුනගත්තේ. දැන් මට මාව අතහැරුණා දෙමාපිය මගෙන් ටිකක් අගින් වුණාම ඇයි මම ලොකු වෙනවා? මට තර්ක බුද්ධි එනවා. දැන් මම අතරමං වේගෙන යනවා gitu. එතකොට මෙතෙක් කල දෙමාපිය අපේ ලස්සන භක්තියක් ඉගෙනුවා. අපි කිතුණු භක්තිකයෝ. එතකොට මේ කිතුණු භක්තියෙන් අපි ටිකක් ගිහිල්ලා කිතුණු භක්තිය අපි වර්ධනය කරගෙන යනවා. හැබැයි තර්ක බුද්ධියට එනකොට, තාරුණ්‍යයට එනකොට මේ කිතුණු භක්තිය අභියෝගයට ලක් වෙනවා. ඔබ දන්නවනේ තර්ක බුද්ධිය එනකොට. එතකොට චරිතෝ සමහරලාට එහෙම මගෙන් ප්‍රශ්න අහනවා සේරම කරනනේ. ඇයි ඒ තර්ක බුද්ධියට එනකොට එහෙමයි නේ. ඊට පස්සේ අපි හොයන්න ගන්නවා මම කවුද, දෙවියන් වහන්සේ කවුද නේ. එතකොට උන්වහන්සේ ගැන හොයනවා, බයිබලයේ කටපාඩම් කරන්න යනවා, මොකක් දේවල් කරනවා. එතකොට හම්බුනේ නැති වුණොත් අතහැරලා දානවා. හම්බුන දේ දෙයියෝ කරගෙන ජීවත් වෙනවා. එහෙම වුණොත් අදවතට එහෙමයි වෙන්නේ. ඒක නිසා අද දවසේ අපි කතා කරන්න හිතුවේ ඇත්තටම මගේ අපි සාකච්ඡාවට ගමු. මේ භක්තිය හරහා ගියාම මට මාව මුණ ගැහෙන්නේ නැහැ. හැබැයි තව දෙයක් වෙන්න ඕනේ. මම දේව භක්තිකයෙක් වෙලා මදි. මම දෙවියන් වහන්සේගේ ශ්‍රාවකයෙක් වෙන්න ඕනේ. භක්තිය ශ්‍රාවකත්වයෙන් අවසන් වෙන්න ඕනේ. නැත්නම් ශ්‍රාවකත්වයකට වෙන්න ඕනේ. එහෙම නැති වුණොත් හුදු භක්තිය විතරක් අපේ විශ්වාසය අපි වතහැරලා දාන. දැන් පියතුමනි වහන්සේ කියන විදිහට මේ භක්තිකයා සහ ශ්‍රාවකයා අතර පැහැදිලි වෙනසක් තියෙනවද පියතුමනි? අපි කොහොමද ඒක අඳුරගන්නේ? දැන් අපි මම ඉන්නේ විශ්වාස ප්‍රවර්ධන. එතකොට මේ විශ්වාසය ප්‍රවර්ධනය වෙන්න වෙලා තියෙන්නේ අපි සාම්ප්‍රදායික දේවල් වලින් භක්තිය අපි වැඩි කරගෙන යනවා. එතකොට සමහරවල් ඩිවෝෂන්ස්, we have devotees but not disciples sometimes. එතකොට භක්තිය වැඩි වෙගෙන යනවා ඇත්ත. භක්තිය මොකටද ඕනේ? ශ්‍රාවකත්වයට. එතකොට උන්වහන්සේ අපිට දුන්නු දූත කාර්යය කියන්නේ මේ. දැන් අපේ මතයතුමාගේ සුවිශේෂයේ 28 වෙනි පරිච්ඡේදයේ 19
කියන්නේ එබැවින් ඔබ ගොස් සකල ජාතීන් ගෝලයන් කරන් පියනන්ගේද පුත්‍රයන්න්ගේද ශුද්ධාත්මයන්න්ගේද නාමින් ඔවුන් බෞතිස්ම ස්නාපණය කරන්. එතකොට උන්වහන්සේ කී වදාළේ නැහැ අපට යන සකල ජාතීන් මාගේ භක්තිකයන් කරන්. සකල ජාතීන් ගෝලයන් කරන්. ඉස්රායෙල් පරිශීල. එතකොට උන්වහන්සේ අදහාගෙන උන්වහන්සේට ආදරය කරනවා කියනවා යාක්ෂා කරනවා අදහාගෙන ඉන්න එච්චරක් මදි මේ ගමනට. ශ්‍රාවකත්වයේ ගමන කියන්නේ උන්වහන්සේ කියපු දේ ජීවිතයෙන් ක්‍රියාත්මක කරන අය. ආගමක් හදන්න ලේසි. ආගමක් අදහන්නත් ලේසි. හැබැයි ධර්මය පිළිපදින්න අමාරුයි. ඔබ වහන්සේ එතෙන්ට ආපු නිසා පුංචි ප්‍රශ්නයක් අහන්න ඕනේ දැන් අපේ ශාස්ත්‍රීයයන් අපි ගොඩක් අපේ සෞර්දාගමික වටපිටාවක අපි ජීවත් වෙන නිසා මේ රටේ අපි දකිනවා ගොඩක් ආගම් තියෙනවා ප්‍රධාන ශාස්ත්‍රීයවරු ඉන්නවා මේ ශාස්ත්‍රීයවරු කවුරුත් පියතුමිනි ආගමක් හැදුවේ නැහෙනි මේ අය දර්ශනයක් දුන්නා ඒ හරහා මිනිස්සු ආගමක් ගොඩනගා ගත්තා මම මෙහෙම යෝජනා කරත් වහන්සේ එකඟ වෙයිද දන්නේ නැහැ අද වෙනකොට උන්වහන්සේලා දුන්නු අපේ අපේ ස්වාමීන් වහන්සේම අපි ගමු ජේසුස් වහන්සේ දුන්නු ඒ ආදරයේ දර්ශනය අද ආගමක් බවට පරිවර්තනය වෙද්දී අඩුලුහුඩුකම් වෙලා තියෙනවයි කියලා මම යෝජනාවක් කරොත් පියතුමනි. ඔව් ඒක හරි. අපි ලංකාව දිහා බලමු. එතකොට ලේසි. කිතු දහම අපට ලැබෙන්නේ අපේ ධර්ම දූතයන්ගෙන් නෙමේ පළමු. නේ කාගෙන්ද අපි ලැබුණේ? මතකයි නම් පෘතුගීසීන් ලන්දේසීන් ආවහම මේ කිතු දහම සහ කතෝලික දහම ක්‍රිස්තියානි දහම අපට ලැබුණා. ලංකාවට. ලංකාවට. එතකොට ඒගොල්ලන්ගේ අරමුණු උනේ එයාලා ව්‍යාපාර කරන ගමන් අපිට ඒ අය ඉගෙනුවා මේ දහම ගිතුන් දහම. හැබැයි ඒකේ ධාර්මික අරමුණක් ධර්මිෂ්ඨ අරමුණක් නොයි. ඒක නිසා ඒවකට අපේ තිබුණු සංස්කෘතියන් අපිට තිබුණු දායාද වෙලා තිබුණු සංස්කෘතියන් සිංහලේ ගොඩක් දේවල් තිබුණා. එතකොට ඒ වාට ආදේශකයක් ලෙස මේ දහම ඉගෙනුවා. සරල උදාහරණයක් කියන්නම් බාරහාර වුණා බාර ගැට ගැහුවා ඒ දේවල් කරා ත්‍රිමිකලක අපේ දෙවියන්ටත් එහෙම කරන්න පුළුවන් ගස්ගල් වැන්නා ඊ ගස්ගල් මාපු දෙවියෝ අපි අඳුර එන්න අපි පෙන්නන්න අන්න එවැනි වටපිටාවකයි මේ අපිට දහම දුන්නේ පසු කාලීනව ධර්ම දූතවරු පැමිණුණා සුදෝජු සේවාස් මුනි දුන්වැනි සුදවන්තයින් උන්වහන්සේ පැමිණලා මේ ධර්ම දූත කාර්ය කළා නමුත් ඒවකට අපට පැවතුනේ ඔන්න වගේ தත්ත්වය. දැන් මේ ආදේශකයක් ලෙස පෙන්වපුවාම දැන් අවුරුදු 500ක් පමණ වෙනවා ඊටත් වඩා ඇයි අපේ දහම ලංකාවට ඇවිල්ලා. එතකොට 500ක් ඇවිල්ලත් අපි තාම පැරණි ක්‍රමවේදයට දෙවිඳුන් අදහනවා. ඊටම භක්තිකය කියන්නේ. තාමත් බාරයක් ගැට ගහලා ඊට පන්දම් පත්තු කරලා අපි අර සාම්ප්‍රදාය අපි තීර්මකුකක් අය දන්නේ නැතුවද මේක? නමුත් උන්වහන්සේව ඉල්ලීම් දිනා ගන්න විදිහට නැත්තම් සරල එවකට පැවති වන්දනා ක්‍රම ලෙස අද දෙවියන් වදා. ඔබ වහන්සේ ඔහොම කියදී සමාලයට ඔබ වහන්සේට කියන්නේ දිනා සම්ප්‍රදායට අභියෝග කරනවද? සම්ප්‍රදායක් අපිට අවශ්‍යයි. ඒ කියන්නේ සම්ප්‍රදායෙන් පෙන්නනවා අපිට ඉතිහාසයක් තියෙන බව. සංස්කෘතියෙන් පෙන්නනවා අපේ දහම තිබෙනවා. දැන් අපේ දහම ගත්තාම අපිට තිබෙනවා අපේ ශුද්ධවන්තයෝ ඉන්නවා ගොඩාක් අය ඉන්න ප්‍රාණ පරිත්‍යාගවරු ඉන්නවා ඒ වගේම අපිට ගොඩාක් සංස්කෘතියක් අපේ පවුල ලොවිසාලයි නේ ක්‍රිස්තු වහන්සේගේ ඉඳලම තියෙන. මේ ප්‍රශ්නේ තියෙන්නේ සංස්කෘතිය ආගම වෙන්න බෑ. ඒක රසට ඇත්තටම තියෙනවා මේ මාක්තුමාගේ සුවිශේෂයේ 7:06 ඉඳන් 8ට මට ඒක කඩපාඩම්. ඒක තමයි කියන්න. චුද මාක්තුමාගේ සුවිශේෂයේ 7:06 ඉඳලා 8 වෙනකම් පරිච්ඡේදය. උන්වහන්සේ කියනවා මුවින් මේ සෙනඟ මට ගරු කරති. මේ භක්තිකයා හුඟක් වෙලාවට ගරු කරනවා. අපි හැමෝම ගරු කරනවා. වඳිනවා නේ දෙවියෝ කියනවා. දෙවියන්වන්සේ දන්නේ නැති අයත් පල්ලියක ළඟදී වඳිනවා. ජේසුස් වහන්සේ. මුවින් මේ සෙනඟ මට ගරු කරති. සිතින්නම් දුරව සිටිති. සිත කියන එක අපි අනිත් භාෂාවට පරිවර්තනය වුණාම සෝල් කියන එකත් එනවා ආත්ම. සිතින්නම් මගෙන් දුරව සිටිති. මිනිස් ඔවා දෙව් දහම්සේ උගන්වති. නිසරු ලෙස මා නම දෙති. මිනිස්යන්ගේ ඕදන් දෙව් දහම් වෙලා තියෙනවා. සම්ප්‍රදායක් ඉල්ලිලා හැම හිටපුවාම වෙන්නේ මොකද
ඒව දෙව්දහම්සේ යනවා. ඒක නිසා උන්වහන්සේගේ ධර්මයට වඩා අපි උන්වහන්සේ ගැන දරන අදහස ලොකු කරගෙන යනවා. පැහැදිලිද මං කියන්නේ? දර්ශනය මග හැරෙනවා. දර්ශනය මග හැරෙනවා. ධර්මය මග හැරෙනවා. ඊට පස්සේ ඒව දෙව්දහම්සේ උගන්වනවා. එතකොට මොකද වෙන්නේ? අර ඊ දේවල් ගත්තු අපි දෙවියන් වහන්සේ උන්වහන්සේගේ දර්ශනය උන්වහන්සේගේ ගමන අමතක කරලා ගමනක් යනවා. උන්වහන්සේ කියන්නේ මේ 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 දහම අපිට ඕන විදිහට වෙනස් කර ගැනීම නෙමෙයි. හැබැයි මේක යාවත් කාලීන වෙන්නට ඕනේ නේ පියදුනි. හරියටම හරි. මේක යාවත් කාලීන විය යුතුයි. ඒතර යාවත් කාලීන වෙනවා කියන්නේ මා අදහන දේ ජීවිතයෙන් පෙන්වන්න පටන් ගන්න. ජීවිතයෙන් පෙන්වනකොට එතකොට තමයි අර නිසරු නෙමෙයි සරු යක්ෂාවට එන්නේ. මම උදාහරණයක් කියන්නේ. ඒ කියන්නේ මං ආසයි. ඉතින් දවසක් මේ චරිත මාත් එක යනකොට මේ ගමනක් යනකොට මගේම උදාහරණයක් ඔයගේ එතකට කිව්වා මේ හදිස්සිය වෙඩින්නේ එකට ගිහින් මාවත් දාගෙන යනකොට වාල් පොඩ්ඩක් ඉන්න පොලිසියට ගිහින් මම පොලිසියට මේ වෙලාවේ ඔව් මගේ ලයිසන් එක පොලිසිය මම වරදක් කරාද වරදකුත් නම් කරා මේ ලයිසන් එක අරන් එන්න යනකොට මම මොකද්ද කළේ මහරෑ වේගින් ආවම පොලිසියෙන් අත දැම්මම නිදිමතෙත් ආවේ වේගෙන්ම ගියා මගක් යනකොට ඇතුල කතා කෙරුවලු ඔයාම කියලා මම කොහෙද මොකද කරේ ආපහු වරන් අරන් ගිහලා කිව්වා සර් මම මේ ඉස්සෙල්ලා මොකද මල්ලි කියලා හැමෝටම ඊට පස්සේ මම ඉස්සෙල්ලා අර කලින් ගියා මතකත් නෑ දැන් මම වේගෙන් ගියා මෙතනින් ඒක නිසා මම මේ අත දාදිත් මං ගියා ගහගෙන ඊළඟට මං ආවේ කියලා ඊට පස්සේ මල්ලි වාගේ අගය කරනවා ඔයා ඒ කරපු දෙයක නිසා පුංචි දඩයක් ගෙවුවා පැහැදිලිද එතකොට මේක තමයි ඔබ ලැබූ දේවාපියන්ගෙන් ලැබූ ඒ භක්තිය ක්‍රියාත්මක වෙන මොහොතක්. එතකොට මොකද වෙන්නේ? අපි කියන ඩිසයිපල්ෂිප් නේද ශ්‍රාවකත්වයට යන මොහොතක්. මේක තව විස්තර ඔබෙන් අහුවනම් කියයි මේක මේ මේ විදිහ මේ දේ ඔබ කතෝලිකයේද ක්‍රිස්තියානිද කාරුවෙක්ද කියන දේ. ඒ නිසා ක්‍රිස්තියානි කරුවා කියන්නේ ලෝකයට නමින් පෙන්වන කෙනෙක් ඩෙන්ටිටියක් තියෙන කෙනෙකුට වඩා ක්‍රියාවෙන්ම ඒ කිතුණුකම පෙන්වන කෙනෙක්. ඒකට ශ්‍රාවකත්වය කිව්වේ. දැන් මේ අපි දනදාව හිතනවා ඇති ශ්‍රාවකෙක් වුණාම ෆාද කෙනෙක් වෙන්න ඕනේ, සිස්ටර් කෙනෙක් වෙන්න ඕනේ නැත්තම් වහින ලොකු කාරණා කියලා. පේදමනි ආයතෙන්ට අපේගත් හොඳයි මේ දැන් අද යාඥාවේදී දැන් මේ මගේ ප්‍රේමවන්තනේ මේ අද වැඩසටහන පටන් ගන්න කලින් පියතුමා මට කියනවා දැන් මේ අද අපි ගත්ත ගීතිකාව ගීතිකාව එක කොටසක් මෙනෙහි කරන්න මටත් කියලා. එතනදී පුංචි ප්‍රශ්නයක් මටත් ආවා. දැන් උවහන්සේගෙන් මම ඒක පැහැදිලි කරගන්න ඕනේ. දැන් පියතුමෙක් මේ වැඩසටහන මෙහෙවනවා. ඒ කියන්නේ යාඥාව මෙහෙවනවා. ඒකට මම ගිහියෙක් මම සාමාන්‍ය දුර්වල මිනිස්සෙක් විදිහට මම මේකට සම්බන්ධ වෙනෙක් කොතරම් යෝග්‍යද? මට අර අපේම වචනෙන් අහනවා නම් පියතුමිනේ අවුලක් නැද්ද ෆාද කෙනෙක් එකකට මම ඒක හරි හරියට එහෙම යාඥා කරාට? මං ඒක ඇත්තටම හිතලම යදුන්නේ. මොකද නැත්තම් අපේ මේ ප්‍රේක්ෂකයෝ හිතනවා මේ යාඥාව කරන්න පුළුවන් පියදුමාට කියලා. නේ? නමුත් මේ යාඥාවේදී දෙවියන් වහන්සේට දැන් මේ වගේ යාඥාවක් ඕනගෙනකොට කරන්න පුළුවන්. ඒකට බිලා තියෙන්නේ මං කියන සම්ප්‍රදායේ ප්‍රශ්නයක් අපිට තියෙන. අපි චූටි කාලේ ඉඳලා අපි අපේ දහමේ අපි උගන්වලා තියෙන යාඥාවක් කරන විදිය. ආදර දේපියාණනි මේ දවස් දුන්නාට ස්තුති. ඒක තමයි අපි චූටි කාලේ දුන්නු ෆවුන්ඩේෂන් එක නේ. නමුත් පහු කාලීනව මේක ලබද්දි ඉගෙන ගත්තාම වැඩිහිටියෙක් වෙලා කසාද බෙන්දට පස්සේ ඒ අය කරන්නේ ආදර දේපියාණනි මේ දවස් දුන්නාට ස්තුති කියලා ඒ වගේ අර කටපාඩම් යාඥාවක් කියන්නේ. ඒ හැරෙන්න ආත්මයෙන් එන බුංජි වචන ටිකක් නේ. ඒකේ මං අද මේ ආලින්දේ ඉන්න ඔබටත් ආරාධනා කරන්නේ ඔබ දැනගත යුතුයි මේ වචන ටික හදවතින්මයි එන්න ඕන. ඒකයි ඒක නිසරු ලෙස නැමදීමක් නොවේ. නැත්තම් නිකන් වචන ටිකක් කියාගෙන ගියපු ගමන් ඒක නිසරු යැදීමක්. නැත්තම් අපේ ඉල්ලීමක්. නමුත් යාක්ෂාව කියන්නේ ඊට ආත්පසින්ම වෙනස් දෙයක්. මමයි මගේ දෙවියනොයි අපි දෙදෙනා අතර ලස්සන ප්‍රේමයේ සංවාදය. ඒක නිසාත් මම ඔබටත් මම කිව්වේ පුංචි ගීතිකාවක් යද්දී ඒක චූටි යක්ෂාවක් කියන්න.
නේ ස්වාමිනේ මම දුබලයි මම වේදනාවකින් ඉන්නේ මට සහනය දෙන්න ඔබ වහන්සේව දැනගන්න ඒ ආදරය දෙන්න මියමේ පුංචි වශයෙන් පියදමිනී අපි අපි කිතුණු අපි අර වහන්සේ කිව්වා වගේ අර ඉපදෙනකොට අම්මා තාත්තගේ ආච්චි සීයාගේ විශ්වාසය අන්ද කතෝලිකව වෙලා කිතුණු වෙලා තාරුණ්‍යනකොට මම මන්තුලම අරගල කරලා ඉවර වෙලා හරි මේක තමයි මගේ ආගම කියලා වහන්සේ කියපු විදිහට තමුන් අල්ලගත්ත දැනකින් ඉස්සරහට යනවා ඒ ඉස්සරහට යන ගමනේ දැන් ඔබ වහන්සේ කුරුණෑගල පදවේ විශ්වාස ප්‍රවර්ධනේ ප්‍රවර්ධකීන්ගේ අපේ පියතුමල්ලගේ කණ්ඩායමේ අධ්‍යක්ෂ පියතුමා විදිහට කටයුතු කරනවා ඇයි පියතුමනි විශ්වාසය ප්‍රවර්ධනය කරන්න වෙලා තියෙන්නේ අපි උපතේ ඉඳන් කිතුණු උනන් ඒක ඇත්ත දැන් අපිට යාවත් කාලීනයේ ප්‍රශ්නයක් තිබෙන්නේ ඇත්තටම භක්තිය වැඩි වුණාම ශ්‍රාවකත්වයට භක්තිය නොගියාම මට මාව අතරන සරලෝ කියනවනම් මම දෙවියෝ අදහනවා තව විදිහකට ජීවත් වෙන සම්ප්‍රදායට පල්ලි යනවා සමහර අය පල්ලි එන්නේ මිනිවල ලැබෙන්නේ කියලා මිනිහට වල්ල ගන්න ඔයාලා එතකොට මේ මොකද වෙලා තියෙන්නේ මම ගිහිල්ලා තියන්නේ යන්නේ තෙන්ටයි ඒක නිසා මිනිස්සයාට මාව නැති වෙලා මම ගැන අවබෝධයක් නැහැ දැන් මම මේ කොහෙද යන්නේ මම මොනවද කරන්නේ අයියෝ මට මොකද වෙන්නේ මමයි මගේ දෙවියෝ අතර සම්බන්ධය මොකද්ද ඇතුළාන්ත ගමනක් නොවේ බාහිර ගමනක් යන්න වෙලා තියෙනවා ඒක නිසා දීර්ඝ කාලයක නෝ මිනිස්සු දැන් මුල් කාලේ අපි ලස්සනට අපි කිම චූටි ළමයිකට අපි ලස්සනට පොඩ පොඩ උගන්වනවා ඒක වටිනවා අපේ ස්වභාවයේ තිබෙනේ සම්ප්‍රදායම වටිනවා මගේ වැඩිගරු කරනවා නොවේ ඒ වටිනවා මොකද ඒකෙන් තමයි අපි ලස්සනට ඉගෙනුවේ උඩට නමුත් ඉගෙනගත්තු දෙයමයි අද ගෙනියන්නේ ශ්‍රාවකත්වයට පෙරලිලා නැ දැන් විශ්වාසයේ ප්‍රවර්ධනය කියන්නේ භක්තිකයෝ ශ්‍රාවකයෝ කිරීමයි මන්න සල්ලෝ කියන්නේ ඒ මේ යථාර්ථය අවබෝධ කරපුවාම ඒගොල්ලෝ ශ්‍රාවකත්වයකට පෙරලෙනවා. ඒ කියන්නේ යම් දෙයක් උන්වහන්සේ කියන දේ මම කරන්න පටන් ගන්නවා. ඒකට තව පොංචි උදාහරණයක් දුන්නේ නැහැ කි. හොඳයි කියලා මම හිතනවා. දැන් මේ වචනේ අපි ආලින්දයට ගෙනියන්නේ අපේගේ මිලාන්ද සිල්වා අධිපතිතුමා සහ එතුමියගේ එතුමාගේ දාපර බිරිඳ ඒ දෙදෙනාට ස්වාමීන් වහන්සේගේ භක්තිය තිබුණා නේ හොඳ භක්තිවන්තයෝ දෙද. දැන් මේ භක්තිය ශ්‍රාවකත්වයට පෙරීලා මේ ක්‍රියාමාර්ගය. ඇයි කොහොමාරි දේව වචනේ හැමෝටම දෙන්න පුළුවන් විදිහට තමන්ට තියෙන දේවල් දාලා හැකියා දක්ෂතා දාලා මෙන්න ගෙනියන. මෙන්න ශ්‍රාවකත්වයේ ලක්ෂණය. කාලයක් ඒගොල්ලෝ හොඳ භක්තිවන්තයෝ. පල්ලියන් නැද්ද? පත්ලි ගියෝ හොඳ භක්තිවන්තයෝ. හැබැයි දැන් ශ්‍රාවකත්වයට පෙරලීගෙන වහන්සේ කියන්නේ භක්තිවන්ත භාවය ශ්‍රාවකත්වයට පෙරලා ගන්න ඕනේ. පෙරලා ගත යුතුයි. ඒක තමයි විශ්වාසය ප්‍රවර්ධනය කරන්න කියලා තියෙන්නේ. දැන් අපි යාවත් කාලීන කරනවා අපි එන්න ඕනේ උන්වහන්සේගේ වචනයට. උන්වහන්සේගේ මට කියලා තියෙන විදිහට උන්වහන්සේ සරල ජීවිතේ උන්වහන්සේ කියලා තියෙන විදිහෙන් ජීවත් වෙන්න මට පුරුදු වෙන්න වෙනවා. මොකද උන්වහන්සේලා දැන් කියන සකල ජාතීන් ගෝලයන් කරන්නේ. උන්වහන්සේ එකයි කිව්වේ ඒ වගේම තව කියන ලෝකතුමාගේ සුවිශේෂයේ 24 වැනි පරිච්ඡේදයේ 47 ඉඳන් 48ට ඔබ මේ දේවල් ගැන සාක්ෂිකාරයෝ වන්නෝය. අපිට කියලා තියෙන්නේ නිකන් ඉන්න නෙමෙයි. අදහාලා අඬලා දොඩලා ඊට පස්සේ ගිහිලා අපිට ඕන විදිහට ජීවත් වෙන නෙමෙයි. දිව්‍ය යාගයකදී උන්වහන්සේ අපිව පෙරලලා වචනය දීලා බලවත් කරලා ආත්මය සූපත් කරලා ශරීරය සූපත් කරලා අපි එළියට එන්නේ ඇයි සද්ද නොකර ඉන්න නෙමෙයි. අපි කටුවේ ඇතුලේ ඉන්න ගෙළු බෙල්ලෝ නෙමෙයි. ශ්‍රාවකත්වයේ කියන්නේ කටුවෙන් එළියට එන. ඇවිල්ලා උන්වහන්සේගේ ආදරය ජීවිතයෙන් පළවෙද්ද පෙන්නන්නේ. ආදරය සමාව දෙනවා වෛර කරන්න ඕන තැනකදී කවුරු හරි ප්‍රේම කෙරුවොත් එන්න ශ්‍රාවකත්වය ආයතනයේද පවුලේද නිවසේද හැම තැනම මේ කරන්න පුළුවන් ඒ නිසා අපි හිතනවා අපිට දිව්‍යන් වහන්සේගේ වචනේ දේශනා කරන්න ස්ටේජ් එකක් ඕනේ කියලා දේශනා කරන්න ලේසි චරිත දේශනා කරන්න හරිම ලේසි මොකද මං කරන්න නැති දෙයක් වුණා ලස්සනට දේශනා කරයි හැබැයි ඊට අනුව ජීවත් වෙන්න අමාරුයි ඒ නිසා හොඳම දේශනාව තමයි උන්වහන්සේත් කරේ එච්චරයි
උන්වහන්සේට ලස්සනට කියන්න තිබුණා මෙහෙම කරන්න මෙහෙම කරන්න ඊට පස්සේ වර්ගී වුණු මේ නේ උන්වහන්සේම ගමන ගිහින් පෙන්නු ඉතින් ඒකටත් එක අර උදාහරණ දුන්නේ නැහැ දැන් අපි මේ වසංගත තත්වයේදී අපට සෞඛ්‍යාංශ උපදෙස් දෙන්නේ කොහොමද මේකට විසඳුමක් නැහැ බෙහෙතක් නැහැ එන අප මොකද කරන්නේ මේකත් එක්ක ජීවත් වෙන්න උරු වෙන්න ඕන මාස්ක් එකක් දාන්න අතපය හොදන්න ආරක්ෂක ක්‍රමවේද දාන්න මේකත් එක්ක ජීවත් වෙන්න උරු වෙනවා මීටරින් ඉන්න මීටරින් ඉන්න ඒතර ඒක තමයි මේ දේව වචනයත් එක්ක ඉන්න අපි හුරු වෙන ඒක සරල ජීවිතය කියන්නේ ඒකයි පිරිමිනි මේ දැන් අපිට සමහර වෙලාවට මට පුද්ගලික වෙහිලා තියෙන දෙයක් තමයි සමහරු කියනවා අර මං හිතන්නේ වහන්සේ අර කීවේ දැන් අපි අම්මගේ තාත්තගේ විශ්වාසය ඇවිල්ලා එක තැනක් තියෙනවා මේක අර සංක්‍රාන්තිමය සමයක් මේක මම මගේ විශ්වාසයට මේක පෙරලා ගන්නේ කොහොමද කියන තැනක් අන්න එතනින් පස්සේ සමහරවිට තරුණ තරුණියෝ පාවා කියනවා මට ඇහිලා තියෙනවා පල්ලි යන්න අත්‍යවශ්‍ය නැහැ පූජාව මට අත්‍යවශ්‍ය නැහැ මගේ ඇතුලේ දෙවියන් වහන්සේ ඉන්නවනේ මට දෙවියන් වහන්සේ ජීවත් කරවන්න පුළුවන් මං කාටවත් වරදක් කරන්නේ නැහැ ඒක ඇත්තද බීරුමි ඒක තමයි මම මාව වැරදි ලෙස වටහා ගැනීම ඒ කියන්නේ සමහර තැන්වලදී මම මා හඳුනාගෙන ඉන්නේ කවුරු විදියටද සමහර අය හිතනනේ සමහර අය කියනවා ඉතින් පල්ලියන්න ඕනේ ඔක ඉතින් මගේ ඇතුලේ දෙවියෝ ඉන්න ඒකත් වැරදි අර්ථකථනයක් ඒක නෑ ඒතරම් වැරදි අර්ථකථනයක් මොකද අපි උනාස කියන මාගේ නාමයෙන් දෙදෙනෙක් හෝ තුන්දෙනෙක් ඒ කියන්නේ වැඩි ප්‍රේසක් ඉන්නවනะ එතන මා වැඩ සිටිමි එතකොට උන්වහන්සේගේ මම කිතුණු භක්තකයෙක් ශ්‍රාවකයෙක් වුණ පමණින්ම අපට මේ උන්වහන්සේගේ මේ යාගයට ඇතුල්ලේ ඒකට පූජකතුමා ඉන්න ඕනේ එතකොට යාගය සිද්ධ වෙන්න ඕනේ දිව්‍ය සප්‍රසාද වහන්සේ ලබන්න ඕනේ සක්‍රමේන්තු මනස්ථාපනයේ සක්‍රමේන්තු ඇතුළු සීල සක්‍රමේන්තු ලබන්න ඕනේ එහෙමයි අපි ස්වර්ගීය ගමනට සූදානම් ඒක තනියම කරන්න බෑ තනියම කරන්න බලවන්න දෙවියන් වහන්සේ තනි තනියම මිනිස්සුමමයි කසාදත් නොබැඳ ඉන්නේ එතන මේ ගමන තනියම යන ගමනක් නෙමෙයි මේ සාමූහික ප්‍රයත්නය ඒක තමයි අපෝස්තුලවරුන්ගේ ඉඳලා ජේස් වහන්සේ ඉගෙනුවේ යන්න සකල ජාතීන් ගෝලයන් කරන්න ඔබට කාර්යයක් තිබෙනවා යන්න ස්වර්ග රාජ්‍යයට මිනිසුන් එකතු කරන්න එතකොට ඒ ගමනේදී මට පුළුවන් ඉතින් මට දෙවියෝ අදහගෙන ඉන්න මට ඔය පල්ලි යන්න ඕනේ කියන එක ඒ කියන්නේ මම ඒක තමයි අපිට ආයේ ප්‍රශ්නේ දෙනවා මා කවුද කියලා දන්නේ නැහැ ඉතින් මගේ ප්‍රේමන්තනේ අපි සූදානම් වෙනවා මම මාව හොයාගන්න මා කියන වචනේ ඇතුලේ ගැබ් වෙලා තියෙන මේ අර්ථය හරියට වඳුර ගන්න. ඇයි ඔබම ජීවත් වෙන්නේ? සමහර වෙලාවට අපි ඉපදෙනවා පියතුමා පැහැදිලි කරා වගේ අම්මගේ තාත්තගේ ආච්චි කිසියාගේ විශ්වාසය නිසා අපි කතෝලික කිතුණුවෙක් වෙනවා. ඒ කිතුණුවෙක් වෙලා අපි ඒ චාරිත්‍ර වාරිත්‍ර ටික හැම කරගෙන යනවා. ඉරිදඩ පල්ලි යනවා. ආය සමුදා ඉදන් සෙනසුරාදා යනකම් වැඩ කරනවා. පවුලේ දේවල් වගේ කීම් කරනවා, ඉගෙන ගන්නවා. උපාධියක් හදාරනවා. ඊට පස්සේ රැකියාවකට යනවා. මේක තමයි අපේ අර ජීවන චක්‍රය. එතනින් එහා පැත්තට ඇයි අපි මේ ලෝකෙට ආවේ? මොකද්ද අපේ අරමුණ? මා කියන වචනේ ඇතුලේ ගැඹුණු ගැඹුරු අර්ථය. මම මොකද්ද කරන්න ඕනි කියන දේ අපිට මගහැරිලා සමහර වෙලාවට. මට මාව මගහැරිලා. ඉතින් පියතුමන් මේක තමයි අපිට පියවරෙන් පියවර මා වැඩසටහන් මේ වැඩසටහන් මාලාවේදී පැහැදිලි කරලා දෙන්න හදන්නේ. ඉතින් අපි පියතුමනි මං හිතන්නේ අපි ඉදිරියට කතා කරන්න සූදානම් වෙනවා මීට වැඩිය ගැඹුරින්. අපි යාඥාවකට ගිහිල්ලා අපේ මේ බලන් ඉන්න ආදරණීය සහෝදර සහෝදරියන් අම්මා තාත්තලා මේ හැම කෙනෙක්වම අපි ඔබ දවසේ දුරින් හිටියට අපි මේ තාක්ෂණයත් එක්ක අපි ඒක අබද්ධ වෙන්න යනවා පිටුයි. එතෙම දවසානට අපි කියනවා දැන් ඔබට මොනවාද හේතුනේ? ඔබ ශ්‍රාවකයෙක්ද භක්තිකයෙක්ද? දැන් මම අහන්න ඕනේ මම මා ශ්‍රාවකයෙක්ද භක්තිකයෙක්ද මං කවුද? එතකොට මම තාම භක්තිකයෙක් නං ඔබ භක්තිකයෙක් නං ශ්‍රාවකත්වයට පියවර තියෙනවා. ඒ නිසාද අපේ යාත්‍රාව ඒකයි. දැන් අපි ඔබව ආශිර්වාද කරනවා. දැන් ඔබ වෙනුවෙන් අපි දෙදෙනාම යාක්ෂාවක් කරනවා. මේ ඔබට තියෙන භක්තිය ශ්‍රාවකත්වයට පෙරලෙන මොහොතක් බවට පත් කරන. ඒ නිසා අපි දෙදෙනාම යාක්ෂා කරමු. හොඳයි. එතකොට යාක්ෂා කරමු මේ ශ්‍රාවකත්වය
ඔබට අද ශුද්ධාත්මෙන් වහන්සේගේ අනුග්‍රහයෙන් ඒ ස්පිරිතුවෙන් බලයෙන් ලැබෙන්න කියලා අද දවසේ අපි මේ මොහොතේ ඔබ වෙනුවෙන් ආරක්ෂා කරමු. මොහොතක් අපේ දෑත් වැඳගෙන අපේ සිත් එකලස් කරගනිමු. ආලින්දේ සිටින ඔබත් ඔබ වැඩ කටයුතු වල ඉන්නවනම් මොහොතක් උන්වහන්සේට දෙන්න උත්සාහ කරමු. ඔබ උන්වහන්සේ ගැන මෙනෙහි කරත් අපි ඉස්සෙල්ලාම අපි ගැන මෙනෙහි කරලා බලන්න. මම කවුද අද අපේ දවසේ කතා කළේ එක මම කවුද? මම මේ මොහොතේ ශ්‍රාවකයෙක්ද භක්තිකයෙක්ද? ඒ නිසා අද දවසේ උන්වහන්සේට අපි කියමු. අපිව ශ්‍රාවකයෝ කරන්න ස්වාමීනි. දැබ්‍ර ස්වාමීනි. හලෙලුයා. ඔබ වහන්සේගේ ආදරය බලාපොරොත්තුවෙන් ඉන්න. පීඩා අරගල ලිඩ රෝග වේදනාවන් හරහා ඔබ වහන්සේ වදහන්න උත්සාහ කරන මේ හැම දරුවෙක්වම ඔබ වහන්සේගේ ශ්‍රාවකයෙක් කළ මැන මහලුවේදී පවා ස්වාමිනි ඔබ වහන්සේ අපිව මේ ජීවිත ගමන ගෙනියන් තව කෙනෙකුට ඒ ආදරය කියා දෙන්න. ඔබ වහන්සේගේ ශ්‍රාවකත්වයේ මහලුවේ පවා ඔබ වහන්සේ කරන්නට අපිව බලවත් කරලා තියෙනවා. ඒ නිසා මේ මොහොතේ ඔබ වහන්සේගේ මේ දැසිදසුන් ආශිර්වාද කළ මැන ස්වාමිනි ඔබ වහන්සේ ගැන මෙනෙහි කරන ඔබ වහන්සේට යාඥා කරන මේ මොහොතේ සිටින සියලුම ජනතාව ඔබ වහන්සේගේ ශ්‍රාවකයන් කළ මැන ඔබ වහන්සේගේ වචනයේ ගින්නක්සේ මිදිවාග උන්ගේ ආත්ම තුල තැබුව මැන බියන්නේ ඔබ වහන්සේගේ වචනේ අහලා භක්තිය විතරක් තියාගෙන නොවේ ශ්‍රාවකත්වයේ ගමනක් යන සමාව දෙන්න ආදරය කරන් ඒ වගේම බෙදා ගන්න පරිත්‍යාගයේ ශීලී වෙන්න කැප වෙන්න මේ දරුවා නාලේප කරා. හාලෙලුයා. මේ හැම කෙනෙකුටම ඔබ වහන්සේගේ ඇතුළාන්ත ගමනේ රස දාණය කරා. මටම මං ගැන අවබෝධයක් ඇති වෙනවා. මගේ ඇතුළේ අඩුපාඩුකම් ඊ සියල්ලම විමින් තියන්න. ස්වාමිනේ මේ මොහොතේ මා බලවත් කරන්න. ස්වාමිනේ මේ බලාගෙන ඉන්න හැම දරුවෙක්ව බලවත් කරන්න. ඔබ වහන්සේගේ ශ්‍රාවකත්වයට ඔබ වහන්සේ අපව ගෙන යන්න. ඔබ වහන්සේ ආදේශය කරන. ඒ නිසා අපි ඔබ වහන්සේගේ සූදිවන්ත වෙන්න. මෙහෙම දරුවෙක් වෙනුවෙන් අපේ ජීවිත වෙනුවෙන් සූදිවන්ත වෙන්න. ඔලකින් නම් කියන්නේ සූදි කියලා ඔබේ ජීවිතේ වෙනුවෙන් ඔය පණනල ඔය හුස්ම ටික රැකෙන්නේ ආදරේ නිසායි. ඉනිසා උන්වහන්සේගේ සූදි කියන්නේ. ඒ වගේම උන්වහන්සේ යදින්න පුංචි ආක්ෂාවකින් ස්වාමිනේ මාව ඔබ වහන්සේගේ ශ්‍රාවකයෙක් කරන්න. මේ භක්තිය හරහා යන මම ශ්‍රාවකත්වයට පෙරලන්න මගේ හදවත ආත්මය. හාලෙලුයා. ඒ වගේම ඒ ජීවිතය බලවත් කරන්න. හාලෙලුයා. ඔව් ස්වාමිනේ. අපි මේ වෙලාවේදී ඔබ වහන්සේ ඉස්සරහා මගේ හදවත අරිනවා ශුදෝ ස්වාමිනේ. අපි ඔබ වහන්සේට යදිනවා. අපි ඩිහෙලින් ස්වර්ග රාජ්‍ය විවෘත කරන්න ඔබ වහන්සේගේ මහා ආලේපය ආදරය ජීවත් වෙන බව හැඟෙන බව මට දෙන්න ස්වාමිනි. මගේ ජීවිතයේ අරමුණ හොයාගන්න අද දවසේ මට ඔබ වහන්සේගේ ප්‍රඥාව දෙන්න ශුදෝ ස්වාමිනි. මම කවුද කියන දේ මට අනාවරණය කරගන්න මගේ දුර්වලතාවයට ඉහලින් මහා බලයක් මහා ආදරයක් මහා ආලේපයක් මට දෙන්න ශුදෝ ස්වාමීනි. මගේ ප්‍රේමවන්තයින් අපි උන්වහන්සේට ඔබේ මගේ හදවත විවෘත කරමු. ඒ ස්වාමීන් වහන්සේට කියමු ඔව් ස්වාමීනි අද දවසේ අපිව වසා ගන්න අපේ දුර්වල තැනම ශක්තිමත් කරන්න අපි වැටෙන තැනම මහා බලයක් වෙන්න ශුදෝ ස්වාමීනි. ඔබ වහන්සේදී මේ নমස්කාරයේ මැද්දේ යාඥාව මැද්දේ කරන නිසාම අපි ඔබ වහන්සේට ස්තුතිය කියනවා ප්‍රශංසා කරනවා ශුදෝ ස්වාමීනි. හාලෙලුයා. ප්‍රශංසා වේවා. নমස්කාර වේවා ශුදෝ ස්වාමීනි. හාලෙලුයා. 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 දබර ස්වාමීනි. ඊ ආදරයෙන් මේ මොහොත බලවත් කරන්න. ඔබ වහන්සේගේ දෙසිදසුන්
ඔබවහන්සේගේ ස්ප්‍රීතුවෙන් ආශිර්වාද කරන්න. යන සකල ජාතීන් ගෝලයන් කරන්න. ඔබවහන්සේ දුන්න අන පිළිගන්න. ඒ අන මගේ හුස්ම මේ ලෝකේ අවසන් හුස්ම හෙලන්න පෙර. කෙසේ හෝ ඉටු කරන්න අපේ බලවත් කරන්න. මේ කී දැප ස්වාමීන් වන ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ උදෙසා අපට ලැබේවා. ස්වාමීන් වහන්සේ ඔබ සමග වෙනසෙක්වා. ඔබ සමගද වෙනසෙක්. සාර පරාක්‍රම දේව මහෝත්තමයන්න් වන පියාණෝද පුත්‍රයාණෝද ශ්‍රදාත්මයාණෝද ඔබ සම ආශිර්වාද කර ආරක්ෂා කොට සුවපත් කරනසෙක්වා. ආමෙන්. මක්නිසාදයත් රාජ්‍යයද බලයද මහිමයද සදාටම ඔබ වහන්සේගේය. ආමෙන්. මගේ ප්‍රේමවන්තේනි මට මාව හම්බෙන තැන හරි සුන්දරයි. යාඥාව ඇතුලේ මට හිතෙන අපේතුමනි මට මාව හම්බෙන්නේ හරියට මේ යාඥාව ඇතුලේයි කියලා. ආත්මයන් වහන්සේ තුලයි කියලා. ඉතින් අපි මේ දේවල් කතා කරන්න සූදානම් වෙනවා. ඉදිරියට ඔබට ආරාධනා කරනවා අපි ලබන සතියේත් කතා කරන්න සූදානම්. මම මාව හඳුනා ගන්න. හඳුනා ගත්තොත් ඔබ මා වැඩසටහන තුලින් අපි සූදානම් ලබන සතියේත් කතා කරන්න. මම කවුද, මගේ අරමුණ මොකද්ද, දෙවියන් වහන්සේ සහ මා අතර තියෙන සම්බන්ධය මොකද්ද කියන කාරණේ. ඉතින් මම බොහොමත්ම ස්තුතිවන්ත වෙන්න කැමති කුරුණෑගල පදවියේ විශ්වාස ප්‍රවර්ධකයන්ගේ කමිටුවේ අධ්‍යක්ෂ පියතුමන්ට, ගරු නිරෝෂන් ජයකොඩි පියතුමන්ට අද දවසේ අපිත් එක්ක මේ කරුණු කාරණා බොහොම සරලව බෙදාගත්තට බොහොම ස්තුති පියතුමිනි. ජේසු පිටයි කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම අපිට අද ඕගන් වාදනයෙන් සහාය වෙලා මේ යාඥාවට සහයෝගය දුන්නු මසිත් සහෝදරයටත් ජේසු පිටයි කියලා බොහොම ස්තුතියි කියලා කියනවා මල්ලි. ඉතින් මාගේ ප්‍රේමවන්තයනි ඔබට ආරාධනා කරනවා ලබන සතියේ අපි සූදානම් මා වැඩසටහනේ තවත් අදියරකින් ඔබේ නිවසට එන්න. එතකන් ඔබට ආරාධනා කරනවා දවස් 7ක් තියෙනවා මා කවුද කියලා මෙනෙහි කරන්න. ජේසු පිටයි.